වාඩි වෙන්න පුළුවන් හැබැයි ටිකක් අඩුයි වාඩි වෙන්න එහෙම හම්බ වෙන අවස්ථාව මේ කාලේ ගොඩක් සිරිපා කන්න කරන නිසා විශේෂයෙන්ම නිවාඩු දවස්වල ඉතින් බුකින් එකක් දාලා යන එක වඩා හොඳයි මම ඔයාලට ගිහින් ආවට පස්සේ කියන්නම් බස් ගාස්තුවේම කොහොමද කියලා මම දන්නේ නැහැ නවමිලක් එක කොහොමද බස් ගාස්තුව කියන එක ඒ වගේම තමයි ට්‍රේන් එක යද්දි සාමාන්‍යයෙන් පැය 8ක් 9ක් වගේ කාලයක් යනවා කොළඹින් හැඩන් වලට යන මොකද ගොඩක් ස්ටේෂන් වල නවත්තන අනික ස්ලෝ කෝච්චි එක්ස්ප්‍රස් කෝච්චි ඒ දෙකෙන් කෝක අහු වෙයි දන්නේ නැහැ කෝක අහු වුණත් බස් එක යන වඩා කාලයක් යනවා ට්‍රේන් එක යන්න ගියාම හැබැයි ගමන සුන්දරයි වටපිටාව සුන්දරයි බස් එක යනවා වගේ බස් එක යනකොට මෙහෙම මංගෝල යන්නේ කෝච්චිය යනකොට එහෙම නැහැ ඉතින් හරි හිමි කුජු 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 ගාලා අපිට කන්නාඩියෙන් එළිය බල බල ඒ සුන්දර අත්දැකීම් විදි විදි යන්න පුළුවන් ඉතින් ඔයාලට කාලය පිළිබඳ ප්‍රශ්නයක් නැත්නම් ඔයාලා කෝඩු යනවා නම් මම කියනවා ඔයාලා ඉස්සෙල්ලාම බස් එක යන්න නැතුව කෝච්චිය යන්න කියලා මොකද ඒ අත්දැකීම හරිම සුන්දරයි කොළඹ ඉඳන් කැටන් වලට කෝච්චිය යන එක සාමාන්‍යයෙන් ස්ටේෂන් ගොඩක් කියන්නේ ස්ටේෂන් 10ක් 15ක් විතර යනකම් සෙනගින් ගියොත් ඒ සෙනග ටික අඩු වෙන්නෙම නැහැ සිරිපද යන කට්ටිය නම් කොහොමත් අඩු වෙන්නේ නැහැ නමුත් ඔයාලා හිටගෙන නැගගොත් කොටුවේ සාමාන්‍යයෙන් පෑ දෙකක් දෙකමාරක් විතර හිටගෙන ගියාට පස්සේ සමහරට ඔයාලට ෂීට් එකක් හම්බ වෙන්න පුළුවන් හැබැයි කපල්ස් යනකොට ෂීට් හම්බ වෙනවා ගොඩක් අඩුයි එක ළඟ ඒක නිසා කෝච්චිය යනවා නම් අනිවාර්යයෙන්ම බුකින් එකක් දාලා යන්න නැත්තම් කෝච්චිය එන්න පෑ භාගයකට විතර කලින් ගිහින් ස්ටේෂන් එකේ ඉන්න වඩා හොඳයි ගොඩක් වෙලාවට කොටුවට ට්‍රේන් එකේ ඉන්නේ මරදාන ඉඳන් ඉතින් ඔයාලා ඉස්සලම මරදානට ගියා නම් ඔයාලට පුළුවන් කොටුවට එන්න කලින්ම ෂීට් එකක් අල්ලගෙන වාඩි වෙන්න ඉතින් ඒක ඔයාලා අනිවාර්යයෙන් කෝච්චියේ ටයිම් එක අහන්න ස්ටේෂන් එකට කෝල් කරලා දහන්න මේ ට්‍රේන් එකේ ඉන්නේ කොහේ ඉඳන්ද කියලා කොටුවට ගොඩක් වෙලාවට ඉන්නේ මරදාන ඉඳන් එතකොට ඔයාලා කෙලිම මරදානට ගියා ඔයාලට කිසිම ප්‍රශ්න නැතුව ෂීට් එක වාඩි වෙලාම ඉන්න පුළුවන් එතකොට කෝච්චිය මරදාන ඉඳන් කොටුවට ඇවිල්ලා කොටුවෙන් ආයි හැටන් බලා යනවා ඉතින් කෝච් බස් ගැන ඔය ටික තමයි කියන්න තියෙන්නේ කොහොමද සිරිපා කරනා කළා කරන කාලයට නල්ල තන්නේ ඉඳන් ගොඩාක් බස් තියෙනවා හැටන් වලට යන සාමාන්‍යයෙන් පෑන් පෑට පෑ භාගෙන් භාගෙට බස් වෑන් අර පොඩි අර චූටි කුංචි වෑන් ඒ වෑන් තියෙනවා ඉතින් ඔයාලට යන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද මේ කාලේ ගොඩාක් කට්ටි ඉන්න නිසා හරි දැන් මම කියන්නම් මම අරන් යන ಜಾති මොනවද කියලා ප්‍රධාන විදිහට මම වතුර බෝතලයක් ගන්නවා ඉතින් ඉස්සරම නම් ලොකු වතුර බෝතල් දෙක තුනක් අරන් ගියා ඒනට දැන් එහෙම අරගෙන යන්නේ නැහැ මොකද සිරිපාදේ හැටන් පැත්තෙන් යනවා රත්නපුර පැත්ත නෙමෙයි හැටන් පැත්තෙන් යනවා නම් ගොඩාක් කැණින් තැනට ඔයාලට වතුර අරගන්න පුළුවන් කැප් හයි කරලා තියෙනවා ඒ වගේම කඩ තියෙනවා ඉතින් වතුර වලට සල්ලි ගන්නෙ නැහැ ඉතින් ඒක නිසා පොඩි වතුර මේ මේ වගේ වතුර බෝතලයක් අරන් ගියාම ප්‍රමාණවත් ඔයාලට ටැප් වතුර පුරුණා ඔයාලා ගෙදර වතුර වුණා ලොකු කෑනක් අරන් ගියට ප්‍රශ්නයක් නැහැ ටැප් වතුර වුණා නිකන් බොබොඩ බර උස්සන් යන්න ඕනේ නැහැ මේ වගේ බෝතලයක් අරන් ගියාම හොඳට මැකි ඊට පස්සේ මෙතන තියෙනවා පොල් තෙල් බෝතලයක් මේ මේකට මම තාම පොල් තෙල් පුරවගෙන නැහැ ඔයාලා පොල් තෙල් අරන් යනවා නම් මල්වට ගියාම දොළොස් මහේ පාන්න දාන්න ගොඩක් අය අරගෙන යනවා ඔයාලා අනිවාර්යයෙන් මෙන්න මේ විදිහේ එබෙන බෝතලයක් අරන් යන්න මොකද ඔයාලා දවල් නම් මල්වට නගින්නේ ඒක ප්‍රශ්නයක් නැහැ ඒ වුණාට ඔයාලා රැයට නම් මල්වට නගින්නේ පොල් තෙල් අනිවාර්යෙන් හයි වෙනවා නිකන් අර මොනවාද බටර් වගේම හයි වෙනවා ඉතින් එතකොට ඔයාලට අර පානේ දැලට අල්ලලා මෙහෙම රත් කර කර තමයි පොල් තෙල් පාන්න දාන්න වෙන්නේ. ඉතින් ඒක ගොඩාක් වෙලා යන වැඩක්. හරිම කරදරයි. ඉතින් ඔයාලා මේ වගේ කපන්න පුළුවන් කතරකින් කපන්න පුළුවන් බෝතලයක් අරන් ගියාම ඔයාලට පුළුවන් ටක් ගාලා මේක කතරෙන් කපුවා මේ තෙල් ටික පානට දැම්ම. එතකොට අර පාන රස වල හිමීට සාමාන්‍යයෙන් පෑ භාගයක් පෑක් විතර ඇද්දි අර කැටේ උණු වෙලා පොල් තෙල් බවට හැරෙනවා. ඉතින් අනිවාර්යෙන් කතරකින් හරි පීයකින් හරි කපන්න පුළුවන් බෝතලයක පොල් තෙල් දාගෙන යන්න. විදුරු බෝතල නම් අරන් යන්න මෙපා ගල් වුණාම දිය කර ගන්න සෑහෙනම අඩු ඔයාලා සීතල අහු වෙන එකට රාත්‍රී කාලේ සිරිපා කරුණාවට හිතාගෙන ඉනවා. ඉතින් ඒක නිසා පොල්තල යනවා යනකොට අන්න ඒ කාරණාව ගැන සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ මම අරගෙන යනවා අනිවාර්යෙන් පත්‍රි පිටු කිහිපයක්. අවශ්‍ය වෙන්න පුළුවන් හදිසි කෝhari බිම වාඩි වෙන්න ඕනුනොත් මොන හරි අතේ ගෑවිලා අපි හිත ගන්න ඕනුනොත් මම කියන්නේ මේක සර්වෙට් වලට අමතරව පත්‍රි පිටු දෙකක් දාගෙන යන්න. මොකද ඔය සමහර වෙලාවට අපි විවේක ගන්න බම්බුඩ එහෙම වාඩි වෙනවනේ. ඉතින් සමහර ලාවට ජරාව එහෙම වැටලා තියෙනවා. ඉතින් එතකොට මේ හිත ගන්න ඔයාලට පුළුවන් මේ පත්‍රි පිටු දාලා වාඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම ඔයාලා යනවා නම් පත්‍රි පිටු එකක් නැත්නම් දෙකක් අරගෙන යන්න. සේ මම අරගෙන යනවා මෙන්න මේ වගේ කෝප්ප දෙක තුනක්. මේ ඇවිල්ලා කඩදාසි කෝප්ප. ඔයාලට මේකට අර ප්ලාස්ටික් කෝප්පයක් වුණත් අරගෙන යන්න පුළුවන්. අරගෙන යන්න. මොකද ගොඩක් තැන් වල සමහර වෙලාවට අපිට සමහාන් එතකොට බෙලිමල් එතකොට ඔය ඔසුපැන් වගේ දේවල් ලැබෙනවා. ඉතින් ඒව දුන්නම කෝප්පේ සමහරලාට එයාලා අරගන්නවා. ඔයාලා එහෙම ගත්තේ නැත්නම් ඔයාලා කඩේකින් ප්ලේන් ටිකක් ගන්නවා කියලා හිතන්නකෝ. එතකොට කඩෙන් දෙන කෝප්පේ කඩේම බිබී ඉන්න ඕන. නමුත් සිරිපා කරනවා කරනකොට ගොඩක් පහසු එයාගේ රස දෙයක් අරගොන්න චුට චුට බිබී යනවා. ඉතින් එතකොට ඔයාලා මේ වගේ කෝප්පයක් හරි ප්ලාස්ටික් කෝප්පයක් හරි අරගෙන යන්න. එතකොට ඔයාලට පුළුවන් කඩේකින් ප්ලේන් ටිකක් අරගෙන කෝප්පෙට දාගෙන බිබී හිමි සිරිපා කරනවා කරන මොකද උණුවෙන් දෙයක් බිබී සිරිපා කරනකොට හොඳ ෆිට් එකක් එනවා ඇඟට. ඉතින් ඒක නිසා මේ වගේ කෝප්පයක් අනිවාර්යෙන් ඔයාලගේ බෑග් එකේ අරගෙන යන්න.
ඊට පස්සේ මෙතන තියෙනවා කතුරක් කතුරක් අනිවාර්යෙන් අරගෙන යන්න ඔයාලා මොන හරි කන්න ගත්තොත් කටින් කඩ කඩ අපහසුතාවයට පත් වෙන්නේ නැහැ මේ ලේසියෙන් දාගන්න පුළුවන් පොකට් එකේ කතුරක් දාගෙන යන්න විශේෂයෙන් මේ වගේ පොලිතින් බෝතලයක් අපද්දි කතුරු ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා ඔය කිරි පැකට් ගනිද්දි ඉතින් අනිවාර්යෙන් කතුරක් දාගෙන යන්න ගොඩක් බර දෙයක් නෙවෙයි දාගෙන යන්න ඉතින් චුටි කණ්ණාඩියක් අරගෙන යන්න මම මේක කියන්න හේතුව උනේ දැන් කෝඩ් ගන්න කට්ටිය ගොඩක් වෙලාවට සීතගම්බුලෙන් නානවා සමහර අය නානවා සමහර අය මූණට බෑ හොද ගන්නවා ඉතින් සමහර අය මලුවට නගින්න කලින් ඔලුව පීර ගන්නවා ඉතින් එතකොට කණ්ණාඩියක් තියෙන එක පහසුයි තව එක්කෙනෙකුට කියලා ෆෝන් එකේ තිරේ අල්ලගෙන කොණ්ඩේ පීරන්න ඕනේ Tamanට කණ්ණාඩිය මූණ බල්ල ගන්නට කොණ්ඩේ පීර ගන්න පුළුවන් ඒක නිසා කණ්ණාඩියත් මම මගේ මේ බෑග් එකේ දාන්න යනවා නාන එක ගැන කියනකොට මතක් කරන්න ඕනේ ඔයාලා නාන්න හිතාගෙන යනවා නම් සාමාන්‍යයෙන් හැටන් වලින් පටන් අරගෙන පොඩ්ඩක් ඉස්සරහට යද්දි ලයිට් බෝය් වලින් පටන් ලයිට් බෝය් සමාදර අනුග්‍රහකත්වයෙන් පටන් අරගෙන තියෙනවා මෙහෙම පුංචි පුංචි කුටි ගහලා ඒ කුටි වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් නාන්න සීතකම් වල වතුර තමයි ඉතින් සබන් නම් නැහැ මං හිතන්නේ සබන් අපි අරගෙන යන්න ඕනේ නාන්න පුළුවන් වෙන වෙනම පොඩි පොඩි කුටි දාලා තියෙනවා එළියේ ගොඩක් කට්ටිය දීරිදි යනගෙන නානවා ඉතින් ඔයාලා එහෙම නාන්න කැමති කෙනෙක් නම් ඒ කුටියකින් ඔයාලට එතනින්ම නාලා සිරිපා කරුණාව පටන් ගන්න පුළුවන් ඊට පස්සේ මම අරගෙන යනවා මෙන්න මේ වගේ හිස් පෙට්ටි දෙකක් මෙන්න මේ වගේ ඉතින් මේවට මොන හරි කෑම මොන හරි දාගෙන තමයි යන්නේ ලන්ච් ෂීට් වල බත් හරි නූඩ්ල්ස් හරි මේ වගේ පෙට්ටි මේ කරන් යන්නේ හේතුව තමයි ඔයාලා බස් එකේ හරි ට්‍රේන් එකේ හරි යනවා නම් ඔයාලට මගදී බඩගිනි වුණාම අපිට බෑන බත් මුළු දිග අරගෙන ගන්න ඒකට ඔයාලා මේ වගේ බොක්ස් එකකට මොන හරි කෑම මොන හරි තුන් බත් නූඩ්ල්ස් ඉන්දියාප් වගේ දෙයක් දාගෙන ගියාම ඔයාලට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව හැන්දකින් මේක කන්න ඉතින් මේ වගේ අත්දැකීම් මට තියෙනවා අපි එකපාරක් හැටන් වලින් ගිහිල්ලා කොත්තුවක් ගත්තා හැට මේ නලතණියේ නලතණියේ කොත්තුව අරගන්නකොට බස් එක අද්දනවා ආයි හැටන් වලට මේ කොළඹට එන නලතණියේ බස් එක අද්දනවා ඉතින් අපිට කොත්තුව කකායිට වෙලාවක් තිබුණ නැහැ කඩේ ඉතින් ඒක නිසා අපි කොත්තුවත් අරගෙන බස් එකට ආවා ඒ බස් එකට ආපුවේ දැන් අපිට අම්බාන්ට බඩගිනි නමුත් කොත්තුව කන්න විදියක් නැහැ දැන් මුම දිගාරගෙන බස් එකේ ගන්න බෑනේ එහෙම යනකොට අරක වැටෙන්න පුළුවන් ඉතින් මං අරන් ගිය නිසා මේ වගේ පෙට්ටියක් එතකොට මේ පෙට්ටියක් නෙමෙයි මං මල් දාගෙන ගියා ලොකු අයිස්ක්‍රීම් පෙට්ටියක ඉතින් අර අයිස්ක්‍රීම් පෙට්ටිය අතවල අරක ලන්ච් ෂීට් එක පිටින්ම දාගන්න පුළුවන් වුණා ඉතින් ඒක නිසා අපිට කිසිම අපහසුකම් තොරව ඒක කන්න පුළුවන් වුණා ටිකක් දුරේදී ඉතින් අපි කොත්තුවක් කෑවා බඩක් පිරුණා බස් එකත් අල්ලගත්තා ඉතින් ඔයාලා එහෙම නම් අන්න නඩයක් නම් ප්‍රශ්නයක් නෑ එතකොට වෑන් එකක් කතා කරගෙන ඉන්නේ අරම කපල් කපල් යන්නේ හිතන් ඉන්නවා නම් බස් එකේ හෝ ට්‍රේන් එකේ මේ වගේ පෙට්ටියක් දාගෙන යන කෑම කද්දි ඔයාලට ගොඩාක් පහසු වෙනවා බිස්කට් එකක් මම අරගෙන යනවා එකක් නෙවෙයි දෙක තුනක් අරන් යනවා ඉතින් ගිජ්ජි බිස්කට් තමයි මම අරගෙන යන්නේ මොකද මාරි වගේ නිකන් පැණි රස බිස්කට් වගේ මොන හරි අරන් ගියාම තේරුමක් නැහැ මොකද ඒ වගේ වෙලාවල් වලට කන්න පුළුවන් හොඳ ටේස්ට් බිස්කට් එකක් සේවරි බිස්කට් එකක් ඉතින් මේ ගිජ්ජි බිස්කට් එතකොට සේවරි නාස් චීස් බිස් ඒ වගේ ටිකක් නැකල යන බිස්කට් එකක් තමයි අරගෙන යන්න ඕනේ නිකන් නෝමල් බිස්කට් එකක් අරගෙන යනකොට එච්චර ඒක හරියන්නේ නැහැ සෙට් වෙන්නේ නැහැ ඒක ඔයාලා කැමත්තම ඉතින් මම අරන් යනවා ජින්ජර් බිස්කට් එකක් එතකොට මම අරන් යනවා පුළු මතකතු පුළුන් චුට්ටක් අරගෙන යන්න සමහර දවස් يعني කාලවලදී යනකොට නම් පුළුන් අපිට සිද්ධාලා يعني මේ සිරිපා කරුණා කරනකොට තැන් තැන් වල එක එක අනුග්‍රහයක කුටි හදලා තියෙනවා ඉතින් සමහර කාලවලදී සිද්ධාලේපෙකින් සිද්ධාලේප බාම් ගාපු පුළුන් අපේ කන් වල ගහනවා මොකද සීතල කන් වලට වැදුනම හරි අමාරු මේ හරි කන් කැක්කුම් ගන්නවා හැබැයි සමහර වෙලාවට ඒ පුළුන් කෑලි වල බාම් ගාලා දෙන්නේ නැහැ ඉතින් එහෙම වුණොත් ඔයාලට කන් අමාරු හැදෙන්න පුළුවන් මළුවට කිට්ටුවේදී මොකද සමහර වෙලාවල් වලදී සෑහෙන සීතලක් එනවා හුලඟත් එක්ක ඒක ටිකක් අමාරුයි ඉතින් අනිවාර්යෙන් ඔයාලා පුළුන් අරගෙන යන්න එතකොට ඔයාලට පුළුවන් කන් වල ගහගන්න කොහෙන්වත් ඉල්ලන්න යන්න නැතුව ඊට පස්සේ මම අරන් යනවා ලයිට් එකක් මේක අරන් යන්නේ හේතුව තමයි එකපාරක් අපි සිරිපාදි ගිය වෙලාවක අපිට දොරස් මහේ පහන පහනට පාන්තිර දාලා ඒ හරි පාම්පතු කරන්නේ ගින්දර තිබුණ නැහැ يعني මට මතක නැහැ මොකක් හරි හේතුවක් මත ගින්දර ගන්න බැරි වුණා ගින්දර තිබුණ නැහැ ඉතින් අපිට එතකොට පොල්තෙල් දාලා පාන්තිර දාලා ආවට පාන පත්තු කරන්න උන්නේ නැහැ ඉතින් ඒක නිසා මම ලයිට් එකක් අරගෙන යනවා එතකොට අපහසුතාවයක් වෙන්නේ නැහැ ඉතින් අපිට අපේ අරන් යන පොල්තෙල් පහන අපිට පත්තු කරන්න පුළුවන් ලයිට් එක තියෙන නිසා දැන් බලමු මගේ බෑග් එකේ මොනවද ඔබාගෙන තියෙන්නේ කියලා මුලින්ම තියෙනවා මගේ පර්ස් එක ඊට පස්සේ තියෙනවා මෙන්න මේ වගේ එකක් මේක තියෙන්නේ මෙන්න මෙහෙම කරලා කන් දෙක දාගන්න එතකොට කන් දෙක හොඳට සීල් වෙනවා මේක අපි හැටන් වලින් ගත්ත එකක් එකපාරක් සිරිපා වඳින්න යද්දි ඉතින් මේවා සාමාන්‍යයෙන් අපේ පැතිවල නැහැ වලන්න පුළුවන් හැටන් වලින් නලතන්නේ වගේ අරගන්න හැබැයි ගොඩක්ම හොඳයි හැටන් වලින් ගන්නවා නම් මොකද නලතන්නේ මේවා ටිකක් ගාන වැඩි මිලෙන් වැඩි ඉතින්
හැටන් වලින් බහැලා වාලා අරගෙන යනවා නම් ගොඩක් සුදුසුයි මිල අඩුයි. හරිද? නල තනින් ගන්නත් පුළුවන්. ඉතින් මම මෙන්න මේක අරගෙන යනවා. ඊට පස්සේ මේ ඔළුවට දාන තොප්පිය තියෙනවා. අත් ග්ලව්ස් තියෙනවා. මතක තියාගන්න අත් ග්ලව්ස් තොප්පි වැදගත් වෙන්නේ නැහැ. ඔයාලා රෑ නෙවෙයි නම් සිරිපා කරුණාව කරන්න. ඒ කියන්නේ ඔයාලා දවල් නම් යන්නේ මේ තොප්පි ග්ලව්ස් උමනා වෙන්නේ නැහැ. මොකද රස්නේ රෑට නගිනවා නම් විතරයි තොප්පි සහ ග්ලව්ස් අවශ්‍ය වෙන්නේ. හැබැයි ඔයාලා කපල් විදියට යනවා නම් මම මේ ගොඩක් මේක කියන්නේ මේ කපල් විදියට යන කට්ටියට. මොකද නළයක් විදියට යනවා නම් ගොඩක් කට්ටිය අරින නිසා ඔයාලට තොරතුරු දැනගන්න පුළුවන්. මම හිතන විදිහට සිරිපා කරුණාවට සුදුසුම වෙලාව තමයි හවස් කාලය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නල තනියෙන් දෙකමාර තුන වගේ වෙලාවල්දී නගින්න ගත්තම ඔයාලට පුළුවන් 7 8 වගේ වෙද්දී මළුවට කරුණා කරන්න. එතකොට ලොකු සීතලක් අපිට අල්ලන්නේ නැහැ. සාමාන්‍ය සීතලක් තමයි අල්ලන්නේ. සාමාන්‍යයෙන් පාන්දර 12 කියන්නේ 11 12 එක වගේ වෙද්දී පුදුම සීතලක් තියෙන්නේ ගැලිනවා. අපි ජැකට් දාලා ජොලි දාලා මේ විදිහම යන්නේ ඉන්නටම සීතලයි. ඉතින් මේ ඒ වගේ ටයිම් නැතුව හොඳම ටයිම් එක තමයි දවල් 2:00 3:00 නල තනියෙන් ගමන පටන් ගන්න එක. එතකොට ගාන්න මළුවට යද්දී ලොකු සීතලක් අපේ ඇඟට අහුවෙන්නේ නැහැ. උදේ ඔයාලට ඉරසෙවි බලලා එනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඔයාලා එළි වෙනකම් මළුවේ ඉන්නවා. ඔයාලා මළුවේ ඉන්න හිතාගෙන යනවා නම් මළුවේ උඩ තියන වෙනම මොනවද මේ තානායම් හදලා ඔයාලට පුළුවන් ඒවා ඉන්න. හැබැයි සෙනඟ වෙඩි දවස් වලට ඒවා ඇඟිල්ලක් ගන්නවත් ඉඩ නැහැ. ඒවා ඉන්න යනවා නම් අනිවාර්යෙන්ම ඔයාලා බෙඩ්ෂීට් එකක් දාගෙන යන්න. බෙඩ්ෂීට් එකක් බිමට දාන ඉටකොලයක් දාගෙන යන්න. මොකද ඒවා කිසිම දෙයක් එතන නැහැ. මිනිස්සු ඇවිල්ලා ඉඳලා යනවා විතරයි. අනික එතන ගොඩක් සීතලයි. මොකද මළුව මුදුනේමනේ. ඉතින් ඒක නිසා හොඳට පෙරවගෙන සීතල නැති වෙන විදිහ බෙඩ්ෂීට් එකක් ඒ වගේම මේස් අරගෙන යන්න. අත්වලට කකුල් වලට සෑහෙන සීතල අල්ලනවා. ඉතින් ඒක නිසා මම මේ කියන්නේ මේ ඔයාලා නවතිනවා නම් රෑක මේ කියලා ටික තමයි මම කියන්නේ. ඒක අරගෙන යන්න. ඉතින් ඔයාලට පුළුවන් උදේ ඉරසේවයක් බලලා පහලට කරුණා කරන්න. ඉරසේවය බලලා පහලට කරුණා කරද්දී සාමාන්‍යයෙන් ලොකු අපිට රස්නයක් දැනෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය කෙනෙක් අපිට හොරණෙදි දවල්ට දැනෙන රස්නේ එහෙදි 8:00 9:00 වෙද්දි මළුවට දැනෙනවා. සෑහෙන රස්නේ අර අපිට අත්වාරුවට අල්ලගෙන යන බට තියෙනවනේ. ඒ බටේ අල්ලගෙන යන්නත් බෑ. රත් වෙනවා. ඒකට රස්නේ. ඉතින් ඒක නිසා මේ ටිකක් ඒ ගැන සැලකිලිමත්ව ඔයාලා කාලය ගත කරනකොට මළුවේ ගත කරන්න. ඊට පස්සේ මම අරගෙන යනවා ටවල් එකක්. අනිවාර්යෙන් අරගෙන යන ටවල් එකක්. මොකද ඔයාලා මූණ අතපය හොදනවා නම් නානවා නම් ටවල් එකක් ඔයාලට අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ටවල් එක අරගෙන යන්න. මේස්. ඉතින් මම මේ මේස් දෙක නම් කෙලින්ම දාගෙනමයි යන්නේ. ඉතින් බෑග් එකට දාගත්ත අමතක වෙන නිසා ඔයාලා මේ මේස් දානකොට මම මතකින් අමතක නොකර කියන්න ඕනේ. මම සෙරප්පු දාගෙන ගියා එක පාරක්. නමුත් සෙරප්පු දාගෙන ගියාම ඉක්මනට නගින බහින කෙනෙකුට ටිකක් අමාරුයි. සමහර වෙලාවල් වලට අර චූටි ඇඟිලි මහපට ඇඟිලි එහෙම අර ගල් වල වැදෙන්න පුළුවන්. ඉතින් හරි නීඩ් ගෙවල් වල පඩි වගේ ගාන්න මේ කපරාදු ගල් එහෙම පඩි නෑනේ. ගල් පඩින තියෙන ඉතින් සමාජලාට නගින බහිනකොට අර ගල් වල වදිනවා කකුල හතරවරක් තරු පේනවා. ඉතින් එතකොට ඉතින් මම හිතනවා සෙරප්පු දාගෙනට වඩා පහසුයි කියලා. සපතු දෙකක් වල දාගෙන යනවා මේස් දාලා. එතකොට ආල නගින එක බහින එක පහසුයි. ඒ වගේම කකුල් දෙකට සීතල අල්ලන්නේ නෑ. විශේෂයෙන් කියන්න ඕනේ මම මේ කියන ගොඩක් කරුණු රාත්‍රී කාලේ නගින අය තමයි වඩාත් ප්‍රයෝජනවත් වෙන්නේ. මොකද මම දවල් කාලේ සිරිපා කරුණා කරන්න නැත්තම් මොකද මට අවුව ටිකක් දරා ගන්න අමාරුයි. ගොඩක් සැර අවුව. ඉතින් එහෙම වුණාම මට තියෙන ෆිට්නස් එක අඩු වෙන නිසා අපි ගොඩක් වෙලාවට අවුව බැස්සම තමයි සිරිපා කරුණාව පටන් ගන්නෙ. ඉතින් ඒ වගේ වෙලාවට සෙරප්පු දාගෙන ගියාම හදිස්සිය දැන් අපිට සීතල කකුල පහු කරලා මළුවට කිට් වෙදි වගේ තමයි සීතල අල්ලන්න ගන්නෙ. එතකොට කකුල් දෙක පොඩ්ඩක් සීතල වදිනවා වැඩි. සෙරප්පු දාන් ගියාම යටිපතුල් වලට එහෙම සීතල අල්ලනවා. ඉතින් ඒක නිසා ගොඩාක් පහසුයි මේස් දාන් යන එක. මම එක පාරක් යන්නේ 2019 සෙරප්පු දාන් ගිය පාර. මට සිද්ධ වුණා සෙරප්පුවට උඩින් මේස් දෙකක් දාගන්න. ඒ කියන්නේ මේස් දෙක දාලා සෙරප්පු දෙක දාන්න තමයි භාගය දුර යද නැක්කේ. මොකද සීතල අල්ලනවා කකුල් වලට. ඉතින් ඒක නිසා වඩා හොඳයි සපතු දාන් යන එක. දවල් නැගිනවා නම් මේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මම අරගෙන යනවා කුඩයක්. මතකතු දායන ළමයි සිරිපාදේ යනකොට සමහරක් වෙලාවදී වහිනවා. ඉතින් එහෙම වැස්සම එක්ක කූඩාරමක් ඇටලා ඉන්නව නැත්නම් තෙලිදිම යන්න වෙනවා. ඉතින් නැත්නම් තව කායෙන් හරි ඉල්ලන්න වෙනවා. ඉතින් ඒක නිසා කුඩයක් සහ රේන්කෝට් එකක්. රේන්කෝට් එකක් මගේ බෑග් එකේ තියෙනවා. ওই දෙක අනිවාර්යෙන් ඔයාලා බෑග් එකේ දාගෙන යන්න. නිකන් ෂෝ එකට චූටි බෑග් එකක් ලස්සන බෑග් එකක් එල්ලගෙන නම් වැඩි වෙන සිරිපාදේ යන්න කියලා හිතාගෙන යන්න එපා. මොකද ටිකක් දුර ගමනක් යන්නේ අපිට මගදී අපහසුතාවයක් ආවොත් ළඟ ගේකින් ගන්නවත් කඩේකින් ගන්නවත් බෑ. මොකද මළුවට කිට්ටු වෙන්නේ විට්ටු වෙන්නේ බඩු මිල ගණන් ඩබල් වැඩි වෙනවා. උඩට යද්දි ත්‍රිබල් වැඩි වෙනවා. ඉතින් ඔයාලට සල්ලි වකාර තියනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කඩවල වලින් ගන්න පුළුවන්. හැබැයි ගෙවල් වලින් ඉල්ලන්න බෑ. තව කෙනෙක්ගෙන් ඉල්ලන්නත් බෑ. දැන් වැස්සයි කියලා ඔයාලට තව කෙනෙක්ගෙන් කුඩයක් ඉල්ලන්න බෑනේ. මේ මනුස්සයාට එමෙනවා. ඉතින් ඒක නිසා
තමන්ගේ බෑග් එකේ තමන්ට අවශ්‍ය බට් එක දාගෙන යන්න. එතකොට තව කෙනෙක් ඉස්සර අසරණ වෙන්න ඕනේ නැහැ. මොකද තමන් ළඟ තමන්ට අවශ්‍ය සේරම බට් එක තියෙනවා. කුඩයක් අරන් යන සමහර අවස්ථාවලදී වහිනවා. මම නම් එහෙම වැස්සට අහුවෙලා දිනවා දෙපාරක්ම. හරිද? ඊට පස්සේ හඳුන් කූරු අරගෙන යනවා. ජර්සි එක අරගෙන යනවා. පාන්තිර මම ලොගින් කරන ස්ටික් එක අරගෙන යනවා. රේන් කෝට් එක අරගෙන යනවා. ඉතින් ඔන්න ওই ටික තමයි ඒකේ තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ පොකට් එකේ තියෙනවා තවත් අත්‍යවශ්‍ය බඩු ටික. මම ඒ ටික දැන් ඔයාලට පෙන්නන්නම්. මම තව දෙයක් මතක් වෙච්ච වෙලේ කියන්න මේ මැද්දෙන් පැන්නේ. සමහර අය ගමන් බිමක් සිරිපා විතරක් නෙවෙයි මම කියන්නේ කොහෙ ගියත් නිකන් ලස්සන චූච්චම් බෑග් එකක් පිටේ ඇල්ලගෙන යනවා. තමන්ට අවශ්‍ය මෙලෝ දෙයක් අරන් ගින්නේ උමනාකුණාම් පණාවක් නැහැ. පියද ගන්න ලේන්සුවක් නැහැ. හදිසියක් වුණොත් බෑග් එකේ වැස්සොත් එහෙම ෂොපින් බෑග් එකක් නැහැ. ඔරලෝසු ෆෝන් නම් මනම් දාගන්න. ඈ දැන් නිකන් ගමනක් ගියාම හිතන්නකෝ වැස්ස කියලා තියෙන ෆෝන් තිබෙනවා. එතකොට ඒක බෑග් එකට දාගන්න ෂොපින් එකේ දාලා දාගන්න එක ආරක්ෂාව වැඩි. ඈ හදිසිය මොන හරි බොනෝණු ගියාම තේ බොනු ගියාම කෝප්පයක් ගන්නල්ලා. ඉතින් එක්ක අපි ඉක්මනට බීලා දෙන්න ඕනේ. ඉතින් අපිට ඒක නිදහසේ බොන්න විදිහක් නැහැ. එයා බලන් ඉන්නවා අපි බීලි වරනකම්. ඉතින් ඇණයක් ඒක. ඉතින් ඒක නිසා තව කෙනෙකුට ඇණයක් වෙන්න බලාගෙන ට්‍රිප් එකක් යන්න එපා. සිරිපාද නෙවෙයි කොහෙ ගියත් තමන්ට අවශ්‍ය දේ තමන් කලින් හොයලා බලලා ප්ලෑන් කරලා අරගෙන යන්න. ඔයාලා මේ කාර් බාර් වල යනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට එහෙම සල්ලි තියෙනවා. ඒකට ඕනතරකින් ගන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක් යනවා නම් අනේ තව කෙනෙකුට කරදරයක් වෙන විදිහට ට්‍රිප් එකක් යන්න එපා. තමන්ට අවශ්‍ය බඩු අරගෙන යන්න. ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ වෙලට අවශ්‍ය නැත්නම් ඔයාලට යම් ගමනකදී ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒක නිසා තමන්ට අවශ්‍ය බඩු තමන්ගේ බෑග් එකේ දාගෙන යන්න. ලස්සන කීකට බෑග් එල්ලන් යන්න එපා ගමනක් යනකොට. මේ වගේ මේ ස්කූල් බෑග් එකක් අරගෙන යන්න, හෑන්ඩ් බෑග් අරගෙන යන්න වඩා කරට ගොඩක් පහසුයි. මොකද බැලන්ස් එකේ අරගෙන යන්න පුළුවන් නිසා. එතකොට මෙන්න මේ පර්ස් එකේ තියෙනවා මෙහෙම ඇරිහම ඉන්හෙලර් එකක්. අනිවාර්යෙන් ළමයි අරගෙන යන්නේ ඉන්හෙලර් එකක්. ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. සීතල වුණාම අර නහය බ්ලොක් වෙනවනේ. ඉතින් එහෙම බ්ලොක් වුණාම ඉන්හෙලර් එක කැලේ ගිරුවාම පොඩ්ඩක් නහය බ්ලොක් ගතිය අරගන්න පුළුවන් අර ඒ සැර සුවඳරත් එක්ක. ඉතින් ඉන්හෙලර් එකක් අරගෙන යන්න. දැන් ඉන්හෙලර් එකක් 230ක් වෙනවා මේ වික්ස් එකේ එකක්. ඔයාලට ඉන්හෙලර් එකක් ගන්න පුළුවන් සිරිපාදේ යද්දී සිද්ධාලේප පොඩි ෂොප් එකක් තියෙනවා එතනින් විතරයි. ඊට පස්සේ මේව ගන්න තැනක් අහුවෙන්නේ නැහැ. එතනට ටිකක් දුර යන්න ඕනේ. ඉතින් ඒගොල්ලන්ගේ තනි තනි එක නෙවෙයි මං හිතන්නේ පැකට් එකක් තියෙන පොඩි ටොෆි මේක බාම් එක ඒ වගේ දම් පැකට් එකක් තියෙන. ඉතින් ඊට වඩා ලේසි මෙහෙන් අරන් යන එක. ඉන්හෙලර් එකක් අරන් යන්න. ඊට පස්සේ මම හැන්ඩ් දෙකක් අරගෙන යනවා. මොන හරි කන්න ඕනොත් අතින් කන්න ඕනේ. හැන්ඩ් දෙක අතරේ ලේසි. පිහියක් අරන් යනවා. මොන හරි පළතුරු හරි අපි මොන හරි ගන්න දෙයක් අපිට කන්න ඕනොත් අපිට කඩවල වලින් ඉල්ලන්න ඕනේ. අපි පිහියක් අරගෙන දිකන් හිටන්නේ අපි පාන් ගත්තයි කියලා. එතකොට පාන් ගත්තොත් අපිට කපා ගන්න පිහියක් තිබ්බම හරි ලේසි. මම නම් එහෙම කරලා තියෙනවා. ඉතින් මම මේ බඩු අරගෙන යනවා. ඉතින් පීයක් අරන් යනවා. පැනඩෝල්, ඇමොක්සිලින් සහ පීටන් තියෙනවා. පැනඩෝල් අනිවාර්යෙන් අරන් යන්න. ඉතින් මේවා මම අරන් යනවා මට උමනා වෙයි කියලා හිතෙන නිසා. පැනඩෝල් අනිවාර්යෙන් අරන් යන්න. සමහර ලාට ඔලුව කැක්කුම එහෙම හැදුනම සමහර කඩවල පැනඩෝල් නැහැ. ඉතින් අපි සෑහෙන දුරක් කාරි නගිනවා තව කඩයක් හම්බ වෙනකන්. ඒ වෙයි සමහර නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මෙහෙන් පැනඩෝල් අරගෙන යන්න. මම ලුණු චුට්ටක් අරගෙන යනවා. ලුණු අරන් යන්න හේතුව මේ දෙහිකට දෙක තියෙන ඇතුලේ මේ බඩේ කැක්කුමක් හැදුනොත් ඔයාලට පුළුවන් දෙහි චුට්ටක් ඔයාලේ කෝප් එකට මිරිකගෙන ලුණු චුට්ටක් දාලා බොන්න. එහෙම වෙන අවස්ථා තියෙනවා ළමයි. ඒ කියන්නේ මේ මට ලැබෙන අත්දැකීම් අනුව මට එහෙම සමහර අවස්ථාවලදී වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ලුණු අරගෙන යන්න. ඔයාලට එතකොට කොහෙදවත් අසන්න වෙන්න ඕනේ නැහැ. ඔයාලා ගාව ඔයාලට අත්‍යවශ්‍ය බඩු මුට්ටු ටික තියෙන නිසා. වික්ස් එකක් අරගෙන යනවා මෙන්න මේ දෙපැත්තේ ගන්න. මේ තව බාම් එකක් අරගෙන යනවා. ඒ කියන්නේ සිරිපා වර්ණා කරලා ආපහු පල්ලයට බහිද්දි සමහර අවස්ථාවලදී කකුල් අමාරු වෙනෙම එන්න පුළුවන්. කකුල් ඇමැටි වෙන්න පුළුවන්, පෙරලෙන්න පුළුවන්. ඉතින් එහෙම අවස්ථාවලදී අර පොඩි මේ කලවල කලව එහෙම ඒ විශේෂයෙන් ටිකක් ඇඟපත මහතායගේ මස් තීනායගේ මේ කලව එහෙම කෙටෙනවා. අර කෙටෙන්නේ. ඉතින් එහෙම වුණාම ඔයාලට බාම් ටිකක් අරන් යන්න ඔයාලට උම්මනා වෙනවා. ගාල පොඩ්ඩක් අත ගාල පොඩ්ඩක් වේග් කරගම හරියනවා. එතකොට මේක තව තියෙනවා පණාවක් තියෙනවා. තව තියෙනවා ටී බෑග්ස් කිහිපයක් තියෙනවා. මම මේ ටී බෑග්ස් අරගෙන යන්නේ අපිට හැම කඩේකින්ම තේ බොන්න බැරි අවස්ථාව එනවා. මේම අවස්ථාවම අපිට පුළුවන් කඩේකින් උණු වතුර ඉල්ල ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. යාළ දෙනවා. ඉතින් උණු වතුර ටික ඉල්ල ගත්තම අපිට පුළුවන් අපේ ටී බෑග් එක දාලා ටී එකක් හදාගන්න. එක්ක සීනි චුට්ටක් අරන් යන්න නැත්නම් හකුරු කෑල්ලක් අරන් යන්න. මම හකුරු තමයි අරන් යන්නේ. ඔයාලට පුළුවන් ටී එකක් හදාගෙන පාඩුවේ පැත්තකටලා වාඩිලා ඒක බොන්න. ඉතින් මම ඒව අරගෙන යනවා. දැන් ඔයාලා හිතන්න එපා මම වෙන බඩතෝගයක් අරගෙන යනවා කියලා. ඉතින් මම ගිය වාර ගානත් එක්ක මට මේ එක එක අවස්ථාවල එක එක බාණ්ඩ ප්‍රයෝජනවත් වෙලා තියෙන නිසා මම ඒවට අවශ්‍ය බඩු අරගෙන යනවා. මොකද අපහසුතාවයට පත් වෙලා තියෙනවා. කඩවල වලින් හොයන්න ගියාම අමාරු වෙලා එහෙම වෙලා තියෙනවා. ඒ නිසා මම අරගෙන යනවා.
ඊට පස්සේ මේක තියෙනවා සමහන් එකක් සහ ඊනෝ එකක් අරගෙන යන්න මහ ගාණක් වෙන්නේ මේක ඇවිල්ලා රුපියල් 50යි මේකත් 50යි රුපියල් අරගෙන යන්න මේ ඊනෝ එක නම් බඩේ දවිලක් ආවොත් සමහන් නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා සීතල වෙලාවට උගුර කඩාගෙන යන්න බොත හැකි දැන් මේක මෙහි 50යි කියන්නේ මේකේ 150ක් නැත්තම් 100ක් නම් වෙනවම තමයි ඒක නිසා මෙහි පැකට් දෙක තුනක් අරගෙන යන්න මොකද වතුර එකට දාලා ටක් දාලා බොන්න පුළුවන් නේ ඊට පස්සේ තින් පෑනක් ආයකට කීපයක් කොණ්ඩ බූලා shopping bag අනිවාර්යෙන් අරගෙන යන්න. මොකද ඔයාලා shopping bag උමනා වෙනවා උඩ මළුවට යනකොට සෙරප්පු එම් ගලවල යන්න එපා. අතුරට දාගෙන දෙන්නේ නැහැ. එතකොට සෙරප්පු bag එකකට දාගෙන තමන්ගේ අරන් යන travel bag එකට සෙරප්පු දෙක දාගන්න. තියන යන්න නම් එපා. මොකද නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක එක විදිහ මිනිස්සු එනවා. ඉතින් අපේ සෙරප්පු දෙක අපිට වටිනවා නම් ඔයාලා කසි කබල් හද්ද පරණ දෙකක් දාගෙන නම් කමක් නැහැ. නමුත් ඔයාලා සපතු දෙකක් නම් දායන්න. ඒක තව කෙනෙක් දාන් ගියොත් එම් ඔයාලට සපතු නැතුව තමයි බිමට බහින්නේ. ඉතින් සීතල වෙලාවක් ආවොත් කකුල් වලට අමාරුයි රස්නා වුණොත් කොහොමද අමාරුයි. ඉතින් ඒක නිසා තමන් දාන යන සපතු දෙක ගලවලා shopping bag එකට දාගෙන තමන්ගේ bag එකට දාගෙන යන්න. කොහෙවත්ම ගලවන්න එපා. මළුවට යනකොට නම් තියලා යන්න එපා. අරගෙන යන්න. ඔයාලගේ ආරක්ෂාවට ඒක හොඳයි. එතකොට මෙතන තියෙනවා paper serviette ටිකක්, ඒ වගේම serviette එකක් සහ පොඩි notebook එකක්. ඒවනම් මගේ bag එකේ කොහොමද තියෙන එකක්. මෙතන තියෙනවා shopping bag. ඒ වගේම මම extra underwear අරගෙන යනවා underwear එකක්. ඒ කියන්නේ සමහර වෙලාවට විශේෂයෙන් ගෑනු ළමයින්ට ඔනෑවම කරාම එතකොට හදිසියෙ මම කියන්නේ periods වගේ හැදුනොත් එහෙම ಉಪಯೋಗී වෙන්න පුළුවන්. ඔයාලට දින තිබිලා ගියත් පරක් වෙලා ගියත් අපිට කියන්න බෑ අපි කොයිකෙනත් සූදානම් ශරීරය යන්න ඕනේ. දැන් අපිට සමහරට මළුව නැගිද්දි මම මේ වෙනවට නෙමෙයි කියන්නේ අරගෙන යන්න. මළුව නැගිද්දි මගදී period හැදුනොත් එහෙම අපිට pads හොය හොය යන්න බෑ කඩවල ගන්න තියන තියනවාද කිය කිය. ඉතින් ඔයාලා ගෙදරින් එකක් දෙකක් කොයිකෙනත් bag එකේ දාගෙන යන්න. මහා බරක් නැහැනේ. ඒක නිසා අරන් යන්න. ඔයාලට අවශ්‍යු නැතුනොත් ඔයාලයි ගෙදරම ඉන්න නිසා ඒක අපත යන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ ටික අරගෙන යන්න. මේකේ තියෙනවා මගේ paper serviette, ඒ වගේම shopping bag එකක්, මගේ ඔරලෝසුව, පෑනක්, ඒ වගේම පඳුරු කීපයක් තියෙනවා. ඒ වගේම මගේ මේ bluetooth photo ගන්න gadget එක මම දන්නේ මේකට මේකට කියනවා remote එකනේ. remote එක තියෙනවා. ඒක තියෙනවා. ওই ටික තමයි තියෙන්නේ. මේ පැත්තේ pocket එකේ තියෙනවා සබන් කෑල්ලක්. අනිවාර්යෙන් අරගෙන යන්න. මේ තියෙන්නේ මම අරන් යන සබන් කෑල්ල. හරියට මේ shopping bag එක දාලා මේ තියෙන්නේ. මේක කොහොමත් ඕන වෙලාවක මගේ bag එකේ තියෙනවා සබන් කෑල්ල. හේතුව තමයි ඔයාලට toilet bar එකේ හැදුනොත් එහෙම සබන් නැහැ කොහෙවත්. ඉතින් ඔයාලට සබන් නැතුව හොදගෙන පුරුදු නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාලා සබන් දාලා හොදන කෙනෙක් නම් ඔයාලගේ සබන් කෑල්ල තියෙන්න ඕනේ බැරි වෙලාවත් සාමාන්‍ය දවසක් වගේ ගමන් යන නිසා බර හැදුනොත් ඔයාලට පුළුවන් ඔයාලගේ සබන් කෑල්ලෙන් හොද ගන්න. වතුර ටිකක් සීතලයි. සාමාන්‍ය රෑකේ හැදුනොත් එහෙම පිටිපස්ස ගල්වන වතුර දාලා හොදන්නේ. හරිද? ඒක නිසා සබන් කෑල්ලක් අනිවාර්යෙන් අරන් යන්න. ඉතින් කනකොට එහෙම මොකද අපි අර පීලියල් මෙමුනා දෙවට කියන්නේ අර බම්බු අල්ලගෙන නැගින් ඉතින් කෑම එහෙම කද්දි අත හොදන්න අවශ්‍ය වෙනවා. ඒක නිසා සබන් කෑල්ලක් අනිවාර්යෙන් අරගෙන යන්න. මේක නම් මගේ කුණු පොකට් එක. ඒ කියන්නේ මම ඉටි කෑ ඉටි කොල ටොෆි කොල යනම නම් කොහෙවත් විසික් කරන්නේ නැහැ. මේ පොකට් එකේම දාගෙන තමයි එන්නේ. ඉතින් ඔයාලා බුදුන්ගේ සිරිපා වන්දනා කරන තමයි යන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම කියන්නේ පරිසරයට ඔයාලා අරන් යන පොලිතින් ටොෆි කොල ඉටි බෑග් කෑලි ෂොපින් බෑග් කෑලි ලන්ච් ෂීට් පත්‍ර විසික් කරන්න එපා. ඒවා නැවතත් ගෙදර අරන් යන්න. ගෙදර අරන් ආවල පුච්චන්න. ඔයාලා තමන්ට අවංක වෙන්න අනිත් කෙනා විසික් කළා මම විසික් කළා මොකෝ කියලා එහෙම හිතන්න එපා. අපි අපේ පරිසරය ආරක්ෂා කරගන්න ඕනේ. සිරිපාදිවලට නෙවෙයි මම කියන්නේ කොහෙදවත් තමන් කන දේ එවල බස් එකකින් අපි බස් එකේ යනවා නම් එවල ජනනෙන් එල්ල විසික් කරන්න එපා. ගෙදර අරන් ආවල පුච්චලා දාන්න මහා බරක් නෙමෙයි එන්නේ අරන් එන්න. තමන් විසින්ම තමන් ඉන්න පරිසරය නැති නැහස්ති කරගන්න එපා. ඉතින් ඒක නිසා ඒකෙන් සැලකිලිමත් වෙන්න. ඔය ටික තමයි කියන තේරෙන්නේ. ඉතින් කෑම බීම අරන් යනකොට ගොඩක් නරක් වෙන්නේ නැති කෑම බීම අරන් යන. ඉතින් බත් එහෙම මුල් දෙක තුන උස්සන් යන්න එපා බරට බරේ. මොකද එතනට ගියාම කන්න බෑ. ඇත්තටම අරන් ගියාට අපි ගොඩාක් ඒ අරන් ගින් අයින් කරලා තියෙනවා. කන්න බෑ ගොඩක් අරන් ගියාට. විශේෂයෙන් අර බත් එහෙම සීතල වෙනවා. ඉතින් එතකොට කන්නම බෑ. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් ඔයාලට අරන් යන්න පුළුවන් රයිස් එකක් හදලා බිත්තර නොදා රයිස් එකක් හදලා ඉතින් නූඩ්ල්ස් එකක් කොත්තුමි විශේෂයෙන්ම කොත්තුමි ඔයාලට අරන් යන්න පුළුවන්. ඔයාලට පුළුවන් උණුතුර එකක් කඩෙන් ඉල්ලගෙන පැකට් එක දාලා ටිකක් තැඹුනාම කත හැගෙන කන්න. නැත්නම් ඔයාලට පුළුවන් කොත්තුමි එක නිකන් කන්න. මම නම් කනවා. එහෙම අරන් යන්න බනිස් අරන් යන්න. ඒ වගේ පුංචි පුංචි sorry නගිනකොට කකා යන්න පුළුවන් විදිහ කෑම් බීම જાති අරගෙන යන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි මම අද පැකින් කරගත්තේ. අවසිරිපා කරුණාවට යන්න. ඒ වගේම තමයි ඔයාලා උදේට දැන් අපි සාමාන්‍යයෙන් පාන්දර කෙනෙක් ඉන්නේ රෑ නැගලා රෑ බහිනකොට ඉන්නවනේ. එතකොට ඔයාලට දත් මැදලා ගුරුව තියෙනවා නම් ඒ කියන්නේ මම කියන්නේ සමහර අය නම් ඔය නැගලා බහිනවා. නමුත් මට නම් සාමාන්‍යයෙන් එළි වුණාම දත් මදින්නම ඕනේ. ඒකට කුරු වෙලා
අනිවාර්යෙන් බ්‍රෂ් එක සහ ටූත් පේස්ට් අරගෙන යන්න. මම එකපාර බ්‍රෂ් එක අරන් ගියා ටූත් පේස්ට් එහෙන් ගන්නවා කියලා හිතාගෙන. අන්තිමට උඩමළුවෙන් පටන් ගත්තම සීතකම් වලට එන කම්ම එන්න උනා කඩේකින් ටූත් පේස්ට් එකක් ගන්න. ඉතින් මට එතකම මුකුත් කණ්ඩක් බෑ බොණ්ඩක් බෑ. ඒක මට පුරු නැහැ. දත් මදින් නැතුව කෑම බීම කාල බීම පුරුදු නැහැ. ඉතින් ඒක නිසා ඔයාලා එහෙම දත් නැදලා හුරු කෙනෙක් නම් අමතක ඇතුව ටූත් බ්‍රෂ් එකක් සහ ටූත් පේස්ට් අරගෙන යන්න. මොකද අනිවාර්යෙන් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මම හිතනවා ඉස්සෙල්ලාම සිරිපා කරුණා කරන කෙනෙකුට මේ ටික ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයාලා බෑග් එකේ මේ නැති ජල් තියෙනවා නම් ඔයාලට අවශ්‍ය වෙයි කියලා හිතනවා නම් දාගන්න. ඉතින් කෝඩු යන අයට ගොඩක් තැන් වලින් නැවතලා යන්නේ, පඳුරු බැඳලා යන්නේ, සීතල මුල ගාවදී පඳුරු බඳිනවා, දෙහි කපල පාර කරනවා, නල්ලිය නම්මනම් ගන්නවා. ඉතින් යාචකයා සිරිපාද ඉන්නවද? කොදෝ ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් පඳුරු අරගෙන යන්න. ඉතින් ගෙවල් ගාව අයගෙන පඳුරු ඉල්ලගෙන යන්න. මොකද ඔයාලටයි පිය සිද්ධ වෙන්නේ. හැබැයි ඔයාලා යන දවසේ කාටවත් කියන්න එපා. මොකද ඒක ඔයාලටමයි හොඳ නැත්තේ. මම කියන්නේ මොකද දැන් අපි ගමක වගේ ජීවත් වෙනවා නම් අපි මේ මෙදාට සිරිපාදනක මගේ වරවල කවුරුත් නැහැ. මිනිස්සු ඒක දැනගන්නවා. ගෙදරට එන්න පුළුවන්. අපේ පැතිවල සමහර කාලෙට මිනිස්සුන්ට කන නැතුණාම ගෙවල් වලට බැනලා පොදු මාළුපිනිය කැමිනේ උයන තියෙන වියලි ආහාර ද්‍රව්‍ය පවා උස්සන් යන අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා සිරිපා කරුණා විතරක් නෙමෙයි කොහෙ ගියත් හැමතැනම ප්‍රසිද්ධ කරන්න එපා. අපි මෙහෙ යනවා, මෙදාටයි යන්නේ, මේ වෙලාවටයි යන්නේ කියලා ඒක තමන්ගේ පවුලේ කට්ටිය විතර දැනගත්තම හොඳටම ඇති. ඒක තමන්ගේ ආරක්ෂාවට හොඳයි සහ පවුලේ ගෙදර ආරක්ෂාවට හොඳයි. ඒක නිසා ගමන් බිමන් ගැන ප්‍රසිද්ධියේ කියන්න එපා. මේ දවසේ මේ වෙලාවට තමයි අපි යන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයාලට ප්‍රයෝජනවත් වේවි කියලා මේ බඩු ටික. මීට අමතරව මම මොනවාරි අරන් ගියොත් මම පස්සේ මේ වීඩියෝ එකට ඇඩ් කරන්න. මේ මම දැනට පැක් කරගත්තු ටික තමයි. කෑම් බීම නම් ඔක්කොම හබියක් බෑග් එකේ පටවනවා. මේ ටික මගේ බෑග් එකේ පටවන් යනවා. එහෙම තමයි අපි හිතාගෙන ඉන්නේ. අම්මා වෙනම අරගෙන යනවා. කොහොම හරි ඔන්න ඉතින් අපි මේ වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් වීඩියෝ එක මතකතුව බලලා ප්‍රයෝජනවත් වුණා කියලා හරි කමෙන්ට් එකක් දාන්න. මොකද ඒක මට ලොකු සතුටක් වෙනවා. ඉස්සෙල්ලාම යන කෙනෙකුට මේ මගේ අත්දැකීම් එක මම මේ දේක කිව්ව නිසා. මම මේ තව කල්පනා කරලා තව මොන හරි කියන්න දේවල් තියෙනවද කියලා. නෑනේ. දවල් ලොරු යනවා නම් මේකප් නැතුව නිකන් කැප් එකක් දාගෙන යන්න. ඔව් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි ඔයාලා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉඳියට. ඉතින් ඔයාලට පුළුවන් කෑම ජාති අරන් යද්දි මෙන්න මේ වගේ සිදරන් එතකොට මේ වගේ වෙරළු වගේ කෑම අරගෙන යන්න. මොකද ඔය කටේ දාගෙන හපහප යන්න පුළුවන්. විශේෂයෙන් නෙල්ලි නෙල්ලි වගේ වලට මෙහෙන් අරගෙන යන්න පුළුවන් නම් අර කඩර නිකන් අරගෙන නිකන් ඤඤ්ඤම් ගලා හපහප යට හැකි ගාණක් නැහැ. එතකොට ඒ වගේ දේවල් අරගෙන යන්න. ඉතින් මතකතුව පල්ලෙහක් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වලට ප්‍රයෝජනවත් වුණා නම් චුට්ටක් හරි ප්‍රයෝජනවත් වෙයි කියලා කියන එක. ඉතින් මේවා අනවශ්‍ය කට්ටිය මේවා අයින් කරලා යන්න. මම කියන්නේ මගේ අත්දැකීම් එක්ක. ඉතින් එහෙනම් මම වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා මේ අවුරුදු ගියත් ලබන අවුරුදු ගියත් කොයි කාලෙ ගියත් මේක ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වේවි. ඔයාලා ගොඩක් පරිස්සමෙන් බුදු සරණින් සුමන සමන් දෙවි හාමුදුරන්ගේ කරුණාවෙන් පිහිට ආරක්ෂාවෙන් සිරපා කරුණා කළ තම තමන්ගේ නිවෙස් වලට නැවත වතාවක් නිරෝගීවම එන්න ලැබේවා කියලා මම එකසිතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි සුමන සමන් දෙවි හාමුදුරන්ගේ පිහිටයි ආරක්ෂාවයි. මම ගියා. තා බොඩේ සායදරගේ. බුදු සරණයි කිය. බුදු සරණයි. ආරෙහෙට පුත්තේ. ආ පුතාල් නයි මගේ පෑන්චෝ. නෑ බහින්නු කිදී.